අයිබෝන් කියල පිළිගන්න අදත් අපේ දරු හැමෝම ඔන්න අද දවසදී අපි තව අලුත් බූරුපයක් ගැන ඉගෙන ගන්න තමයි ලැස්ති වෙන්නේ. එවිදිට අපි ආක්‍රාන්ත පාඩමට අදාළ වන පාකොලිතය කියන බූරූපය ගැන තමයි ඉගෙන ගන්න යන්න. එහෙනම් පාකොලිතය කියන ආක්‍රාන්තය මහා ලක්ෂණය හැදෙන්නේ කොහොමද? අපි දැන් මීට කලින් දෙවතාවක්ම ඉගෙන ගත්තා. මොකද පෘෂ්ඨ අභ්‍යන්තරයේ තියෙන අධිකුෂ්ණත්වය නිසා පෘෂ්ඨය රැලි ගැහෙනවා කියලා. ඒ විදිහට අපි කිව්වා යටි නැම්මේ මැක්ම තැම්පත් කරොත් ඒකට මොකක් කියලාද දරුවෝ? අපි ඒකට කිව්වා ලොපොලිතයක් කියලා. එතකොට අද දවසේදී අපි ඉගෙන ගන්න මේකෙදී පෘෂ්ඨයේ යටි අතට මැක්ම තැම්පත් වෙච්ච අවස්ථාවලට අපි කියනවා ලොපොලිත කියලා. එහෙනම් මේ හැම තැනකම ලොපොලිත හදලා තියෙනවා. දැන් මේ යටි නැම්මේ විතරනේ මේ භූරූපයේ තියෙන විශේෂත්වය තමයි මේ උඩු නැම්මේ අපි ඉගෙනගත්ත ලැකොලිත තැම්පත් කරලා තියෙනවා. උඩු නැම්මේ ලැකොලිත තැම්පත් කරලා උඩු නැම්මේ ලැකොලිත හදලා යටි නැම්මේ ලොපොලිත හදන නිර්මාණය වෙන භූරූපයට අපි කියනවා පාකොලිත කියලා. එහෙනම් මොකද්ද කතාව? පෘෂ්ඨයේ රැලි ගැසීමේදී උඩු නැම්මේ ලැකොලිත තැම්පත් වෙලා යටි නැම්මේ ලොපොලිත තැම්පත් වීමෙන් නිර්මාණය වන භූලක්ෂණයට අපි කියනවා පාකොලිතය කියලා. ඔන්න එහෙනම් සරලවම අපිට පුළුවන් පාකොලිතය කියන්නේ මොකද්ද කියලා ඔන්න ඔය විදිහට ඉගෙන ගන්න. එහෙනම් මං හිතනවා ඔයාලට මොකද්ද මේ පාකොලිත කියන යමහ ලක්ෂණය කියන එක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ දවසේ අනිත් භූරූපයෙන් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා.